2022 IPL තරගාවලියේ 32 වන තරගයේ ලෙස දිල්ලී කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කළ මුල් තරග කීපෙදීම සාර්ථක පිතිකරුවා බවට පත් වූ බානුකව අවසන් තරග කීපයට යොදා ගත්තේ නැහැ. නමුත් බානුක වෙනුවට ක්‍රීඩා කළ ජොනි බෙයාස්ටෝ ක්‍රීඩා කළ පළමු තරගය වුණේ ගුජරාත් කණ්ඩායමට එරෙහිවයි. ඔහු එම තරගයේදී පන්දු 8ක් තුල ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. ජොනි බෙයාස්ටෝ ක්‍රීඩා කළ දෙවන තරගයේ උනේ මුම්බයි කණ්ඩායමට එරෙහිවයි. එම තරගයේදීත් ඔහු ලබා ගත්තේ පන්දු 13ක් තුල ලකුණු 12ක් පමණයි. නිමාවට පත් වූ අවසන් තරගයේදීත් අසාර්ථක වූ ජොනි බෙයාස්ටෝ පන්දු 10ක් තුල ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි. ඒ සන්රයිසර්ස් කණ්ඩායමට එරෙහිවයි. නමුත් බානුක තමා මුහුණ දුන් පළමු IPL තරගයේදීම පන්දු 22ක් තුල ලකුණු 43ක් ලබා ගත්තා. ඉන්පසු තරගයේදී ලකුණු 31ක් ලබා ගත්තේ පන්දු 9කට පමණක් මුහුණ දෙමින්. චෙන්නයි කණ්ඩායමට එරෙහි තරගයේ අවාසනාවන්ත ලෙස දුවද්දී දෙවියන විට ඔහු ලකුණු 9ක් ලබා සිටියා. කෙසේ වෙතත් මේ වන විට ප්‍රවීණ විස්තර විචාරක සංජය මංජේකාර් බානුක රාජපක්ෂ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. ඔහු කියා සිටියේ පසුගිය තරගයේදී ඕඩියන් ස්මිත් පන්දු යැව්වේ එක් පන්දු වාරයක් පමණයි. නමුත් අද ඔහු වෙනුවට ප්‍රධාන පිතිකරුවෙක් ලෙස බානුක රාජපක්ෂව යොදා ගන්න හැකි නම් කණ්ඩායම ගොඩක් ශක්තිමත් වේවි. පිතිකරුවෙක් ලෙස ජොනි බෙයාස්ටෝ මේ වන විට ලකුණු අතර නැහැ. අනිත් එක බානුකට ලබා දුන් අවස්ථාවලදී ඔහු හොඳින් ක්‍රීඩා කරලා පෙන්නලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පිතිකරන ලයිස්තුවේ නම් බානුකව කණ්ඩායමට එක්කිරීම තමයි කරන්න තියෙන හොඳම දේ. යනුවෙන් සංජය මංජේකාර් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව බානුක රාජපක්ෂ අද තරගයේ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වනවා. ප්‍රවීණ විස්තර විචාරකයාගේ මේ ප්‍රකාශය පිළිබඳව ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ඉක්කයි SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.